Mama Lutitan Karnal Namal Tilakaratna, Raja Rata Ranaviru Balasenave, Sabahabati. Atau Shima ada Rata Patelati yang metate nisatamai. Api me aragaleka sahayoge dakki makwasheng. Anuradhapura distrikke niyojane karana. Seluma pradeshilekam kottasu 22kama. Yatate inna aabaditavu visrama gannu saha miyagiya athurudahan ape yudha hamuda samajikayange langama nyathin samaga sanketaatmakawa thamai api ada metanta awilla thiyenne. Iting rata api balaporuttu novichcha tanakata ada wenakota patthala thiyenawa. Me inna ati bahutarayak Gotabe Rajapaksa mahathyawa me rate janadhipati karanna wehesa vechcha ape sahodara soldadu. Api balaporuttu thiyenne de etumata itu karanna beri wela thiyenawa. Ita passe එතනින් එහාටත් තවදුරටත් මේ රට එතුමට කරගන්න යන්න දැහැයි කියන තැන තමයි අපේ විශ්වාසය. එහෙමනම් මේ රට කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න මේ ක්‍රමවේදේ වහම වෙනස් කරන්න අපේ දරුවන්ට රටක් ඕනේ කියන පණිවිඩේ කියන්න මේ බැහැලා ඉන්න තරුණ කොටස් වලට අනිකුත් සියලුම දෙනාට සහයෝගයක් වෙන්න ඒගොල්ලන්ට පණිවිඩයක් අරගෙන තමයි අපි ටික මේ අද මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ට මේ වැඩේ කරන්න බෑ කියන තැන ඉතාමත් ප්‍රත්‍යක්ෂයි. නමුත් රට තුල ඉදිරියේදී ඇතිවිය යුත්තේ මේ පවුල් පදනම් වෙච්ච ආණ්ඩුවක් නොවන බව. හැබැයි සමට සාධාරණව රටේ අයිතීන් රටේ දේවල් සුරකින්න ක්‍රමවේදයක් ඇතිවෙන තත්ත්වයක් රට තුල පැවතිය යුතුයි ඇතිවිය යුතුයි කියන එක තමයි මට සිදු කරන්න ප්‍රකාශය. ඊළඟ ආණ්ඩුවක් ඊළඟ මැතිවරණයක් සම්බන්ධයෙන් මම කතා කරන්න යන්නේ නැහැ. ඊළඟ ක්‍රමවේදයේ පිළිබඳව මම අදහස් ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් ක්‍රමවේදී විදිහට. ඔබතුමා කර්නල් මහත්තුරු කෙනෙක්. මට අහන්න කැමති මේ සාමගාමී අරගලයක් ගන්න ගෝල්ෆිස් මෝදර. එහෙමයි. එතකොට නිකං හරි මිනිස්සු හමුදාවෙන් බටයක් දාලා ගහලා බැටන් බෝල් වලින් ගහලා වතුර වලින් ගහලා එලවන්න පුළුවන් ද ජාතියෙන්තර මොන හරි නීතියක් තියෙනවද ලංකාව නීතියක් තියෙනවද? නෑ. එහෙම කොහෙත්ම බෑ. එහෙම කරන්න බෑ. පළවෙනි එක තමයි විශ්වාසයෙන් කියන්න ඕනේ ප්‍රකාශයක්. මම වර්තමාන ආරක්ෂක ලේකම්තුමාගේ ප්‍රධාන මාණ්ඩික නිලධාරි තුන කියන යටතේ එතුමත් එක්ක මීට හිත කාලෙකද රාජකාරී කරපු පුද්ගලයෙක්. වර්තමාන යුද හමුදාපතිතුමා කියන්නේ මම පළමුවෙන්ම සෙකන්ඩ් ලෙෆ්ට්නර් කෙනෙක් ළඟට විදිහට එතුමා මගේ ඒකකයේ දෙවනි අනදෙන නිලධාරි 1995 මම එතුමා ළඟට ගියේ. මම එතුමන්ලා දෙන්න පහුගිය වාණිෂ්‍ය වන්නි මාංශයේ මෙහෙයුමේ ක්‍රියාත්මක වෙච්ච විදිය පිළිබඳ ඉතා ළඟින් ඉඳන් ඒ ඔවුන් යටතේ රාජකාරී කරපු නිලධාරියෙක් නිසා දන්නවා. කවදාවත් ඒගොල්ලෝ වැරදි නියෝගයක් මේ ව්‍යවස්ථා පටහැනි නියෝගයක් නීතියට පිටින් නියෝගයක් ඒගොල්ලෝ යටතේ ඉන්න සොල්දාදුවන්ට නිලධාරීන්ට දීලා මේ සාමකාමී අරගලයට බලපෑම් කරයි කියලා මම කවදාවත් හිතන්නෙත් නැහැ බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.